රෝස කියන්නේ අතවසෙම්ම කැපුමල් ව්‍යාපාරයේ ඉතා ප්‍රධාන ශාඛයක්. ලෝකයේ කැපුමල් ශාස්ත්‍රයේ පළවෙනි තැනට ලැබෙන්නේ මේ රෝස වගාවට. රෝස කියන්නේ ශාක කුලය රොසේසි කියන රටයත් වෙන ශාඛයක්. ඒතර මේකේ උද්දුරි විද්‍යාත්මක නාමය වෙන්නේ රෝසා කියන එක. දැන් අපි වගා කරන්නේ රෝසා කියන ශාඛයේ ප්‍රභේද කීපයක්. දැන් මේක අතවසෙම්ම ලංකාවට ආවෙනික ශාඛයක් නොවේ. ලංකාවට හඳුනා දීපු ශාඛයක්. ඒතර මේ ශාඛය ලංකාව තුල මුදු මට්ටමින් අඩි 3000ට වඩා ඉහළ ප්‍රදේශ තුල වගා කරන්න පුළුවන්. දැන් ලංකාවේ නුවරවේ දිස්ත්‍රික්කේ ඒ වගේම නුවරලේ අවට ප්‍රදේශවල රෝස වගාව උගක් බහුලව වාණිජ ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යනවා. ඒතර රෝස වගා කරන්න සුදුසු උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ්සක 13ක් 15ක් අතර සංඛ්‍යාවක් වෙනවා. රෝස වගා කරන්න සුදුසු පසවන්නේ හොඳට ජලය බැසලා යන ඒ වගේම හොඳට හිරවලිය තියෙන භූමියක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් රෝස වගාවට පසේ pH අගය 5.5ත් ඒ වගේම 6.5ත් අතර සංඛ්‍යාවක් තිබිය යුතුයි. රෝස වගාව සාමාන්‍යයෙන් පාත්‍රි තුල වගා කරන්න පුළුවන්. ඒ වගේම බඳුන්ගත තුල බඳුනක් වශයෙන් වගා කරන්නත් පුළුවන්. දැන් පාත්‍රි සකස් කළ පාත්‍රි ඉඳනකොට මෙන්න මේ වගේට උස්පාත්‍රි ක්‍රමය තමයි සුදුසු වෙන්නේ. දැන් මේ වගේ පොළොව මට්ටමින් ඉඳලා අඟල් 6ක් 8ක් විතර උසට මේ වගේ පාත්‍රි සකස් කළා සිටීම තමයි සුදුසු වෙන්නේ. ඒ වගේම පළ සිටිනකොට මෙමෙ ත්‍රිකෝණ ක්‍රමයට අපට පළ සිටීම තමයි සිටීම වැඩි පළ ප්‍රමාණයක් අපට පාත්‍රි හිටවන්න පුළුවන්. ඒකම තමයි අපි නිදේශ කරන්නේ පළ සිටීම සඳහා. ඒ වගේම දැන් රෝස වගාවකට අපි ගන්න පළ බෝ කිරීම හොක්කලට සිදු කරන්නේ බද්ධ කිරීම වගේ නිසා ඒ බද්ධ අංකුරය ප්‍රධාන වශයෙන් පතු පිට පාත්‍රයේ මතු පිටට එන විදියට සිටවීම වඩා සුදුසු වෙනවා. ඊට වඩා යට වුණොත් එහෙම පළේ කුණු වෙන්න පුළුවන්. ඊට වඩා උස් වුණොත් එහෙම අපි අර බද්ධ කරන ග්‍රාහකේ වර්ධනය සිදු වෙලා ඒ මගින් අපට බලාපොරොත්තු වෙන ප්‍රභේදයේ මල් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. රෝස වගාවේ නඩත්තුව ගත්තම මුලින්ම කරන්න තියෙන දේ තමයි මල් ලබා ගැනීමට රෝස ගහ හොඳට පඳුරක් වශයෙන් හැදුනම රෝස කප්පාදු කිරීම අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. මල් ලබා ගැනීම හොරක්වර සිදු වෙන්නේ අලුතෙන් එන අංකුරවල නිසා අනිවාර්යයෙන්ම රෝස බද්ධ කප්පාදු කිරීම සිදු වෙනවා. සාමාන්‍ය කප්පාදු ක්‍රම අපි දෙකක් භාවිතා වෙනවා. එකක් තමයි දල කප්පාදුව අනිත් එක තමයි දැඩි කප්පාදුව කියන එක. දල කප්පාදු කරන්නේ සාමාන්‍යයෙන් මරුණු වතු ඒ වගේම කල්ගිය අතු මල් පිවිල ඉවරච්ච අතු සාමාන්‍යයෙන් අතෙන් 3 එක ප්‍රමාණයක් වලින් කපල ඉවත් කිරීම. දැඩි කප්පාදුවද අපි මක්වලට කරන්නේ පොළොව මට්ටමින් අඟල් 8ක් එහෙම නැත්නම් අඩියක් විතර උසින් සියලුම අතු කප්පාදු කරලා ඉවත් කිරීම. මෙන්න මේ ක්‍රමයේදී කරලා අපට පුළුවන් අලුතින් අතු ලබාගෙන මල් විසාර ප්‍රමාණයක් මේකදී ලබා ගන්න. කැපුවාට පස්සේ අනිවාර්යයෙන් මේ කැපුම් පුෂ්ඨයේ තුලට මතු පිටට දිරිනාශකයක් ආලේප කරන්න අවශ්‍ය වෙනවා. එතකොට දිරිර සහ බැක්ටීරියා වර්ග ආසාදනය වළකිනවා. දැන් අපි රෝස වගාවට වැළඳෙන රෝග කීපයක් අපි සලකා බලමු. දැන් පළවෙනි අපි මේ දකින්න ලැබෙන්නේ රෝස වගාවට වැළඳෙන පිටිකුස් තමයි රෝගය. මේකම එක්තරා දිරිලක් නිසා ඇති වෙන රෝගයක්. දැන් මේකේ අපිට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට සුදු පාටට පිටි වගේ පත්‍ර මත දකින්න පුළුවන් මෙන්න මේ විදිහට පිටි එකකට මේකට පිටිපස් රෝගය කියන්නේ. මේක පත්‍ර මත හැදෙන්න පුළුවන් සමහර විට පත්‍ර කඳේ තැති වෙන්න පුළුවන් ඒ වගේම වල් කඳේ තැති වෙන්න පුළුවන්. ඒක මේක නිසා රෝස වගාව වර්ධනය බාල වෙනවා. ඒකට හේතුව මේ පත්‍ර වල තියෙන ප්‍රපාසස්ත්‍ය කරන්න පුළුවන් වර්ග ප්‍රමාණය අඩු නිසා මේක සාකිර බලපානවා. ඉතින් මේක වර්ධනය කරන්න අපිට පුළුවන් සංස්ථානික දිරනාශක අපිට භාවිත කරන්න. මේ සඳහා අපි බිනොමෙල් කියන අඩංගු දිරනාශක අපිට භාවිත කරන්න පුළුවන් නිදේශ කරන්න පුළුවන්. ඊළඟට තවත් මේ රෝගයක් තමයි අපි දකින්න පුළුවන් වෙන්නේ කළුනප කියන රෝගය. දැන් මේක ඇත්ත වශයෙන්ම පත්‍ර මත කළු පාට ලප වශයෙන් ඇති වෙනවා. ඉතින් මේක කළුලපයක් නිසා මේක රවුම් වෙන්න පුළුවන් ලපේ. ඒ වගේම වෙනත් හදයක් වෙන්න පුළුවන්. කොහොම හරි අන්තිමට මේක පත්‍රේ පුරා පැතිරෙනවා. අන්තිමට මේක අහපාට වෙලා පත්‍රය සම්පූර්ණයෙන්ම හැලලා යනවා. ඉතින් මේක නිසා රෝස වගාව හානි වෙන්න පුළුවන්. ඉතින් මේක ඉතා භයානක රෝගයක් මේ රෝස වගාවට ඇති වෙන්න. ඉතින් මේකත් සංස්ථානික ඉරණාසකක් භාවිත කරලා අපිට පුළුවන් මර්ධනය කරන්න. ඊළඟට රුමිහානි ගත්තම රුමිහානි කීපයක් තියෙන මේ රෝස වගාවට පළවෙනිම තියෙනවා කුඩිත්තගේ හානිය, ඊළඟට පිටුමකුණගේ හානිය, ඊළඟට කොරපුතු කුරුමියගේ හානිය. ඒ වගේම රෝස වගාවට ඇති වෙන රුමිහානි අතර ප්‍රධාන එකක් තමයි මේ රෝස කුරුමිනියගේ හානිය. දැන් මේ තියෙන රෝස කුරුමිනියගේ අපඩ දකින්න පුළුවන් මල් වලට. දැන් මේ තියෙන මල් වල පෙති කැම තමයි උගේ ලැබෙන හානිය. දැන් මේ දකින්න පුළුවන් මේ වගේ ලැබිච්ච හානිය. මේ රෝස මල් අපි
අපරායනය කරන නැත්නම් වෙළඳ පොර සකස් කරනකොට මේ හානි වලින් තොර වෙන්න මූලික අවශ්‍ය වෙනවා. දැන් අපරායනය කිරීමේදී රෝස හොගා කිරීමේදී පළවෙනිම කරන්න ඕන අපරායනයට සුසු වර්ගයක් තෝරගන්න අවශ්‍ය වෙනවා. ඒවා දියුණු තාක්ෂණ ක්‍රම භාවිතා කරලා ආරක්ෂක ගෘහ තුලදී බිඳු ජල තාක්ෂණය ක්‍රම භාවිතා කරලා කිරීම සුසු වෙනවා.